අයිබෝවන්ඩුවේපුතේ අදාාපි එකතු වි සිටින්නේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩ සටහන් මාලාවත් සමඟයි දොලහස්වේණිය තර්ක ශාස්ත්‍රයට අදාළ පාඩම් මේක කයක් තමයි අදාපි කතා කරන්නේ එමනන් අපි බලමු නිපුුණතා මට්ටම් පහ යටතේ මීට පෙරාප සාකච්ඡා කළ පාඩම්ක කීපයක් අදාපි සාකච්ඡා කරන්නේ නිපුුණතා මට්ටම් පහ දෙක යටතේ ඔබට නියමිත දොල්හස්වේණිය පාඩම් මේ එක කීපයක් යටතේ ඔට පේනවා මම උඩින්දක් වලා තියෙන්න්නේ වාඩම් එකක තුනක් අපි මීට පෙර සාකච්ඡාක් කලා දැන් ඔබට අදදවස අපි සාකච්ඡා කරන සූදානම් වෙනවා සූත්‍රයක් සඳහා තාර්කිකව සමාන විසංවාදී වාකෙකොට නැගීම ඊලකට සත්‍යචා කර නොවැැද සංකේතම වාකයක සත්‍ය අසත්‍යතාව එමනත්තා නිශ්චය කලා නොහැකි බව තිරණය කිරීම මේ පළවෙවිනි පාඩන් එක තුුණා අපි කලින් කතා කරලා තිබුණ නමුත් අපිට ඒක සහර කොටස් සදනවතව වතක් ඕෝනි කරනවා එනිසා මං ඔබට සාරංශයක් වශයෙන් ඒවායේ හොඩි මතක් කිරීමක් කරන්න. මුලදම අපි කතා කලා සුනිෂ් පන්හා දුනි්පන්න සූත්‍ර සා හොයාගන්න ආකාරය. එතකොට ඔබට පේනොවිතන සූත්‍ර තුනක් මන්දක් කලා තියෙනවා පීගම්යගම්යව සන්යෝජන ආර්ගම් යෙස් අවසාන වශයෙන් පී ගම්ය කිව් සන්නයෝජන ආර්ගම්ස් නවත සයෝජනස්. එතකොට මේ වාක්‍යතුනම ඔබ දන්නවා සූත්‍ර ලෙසා අපි ප්‍රායෝගක වශයෙන් ලියාදක්වනවා. අපි තර්ක ශාස්ත්‍රයේ ප්‍රායෝගක වයෙන් මේ සූත්‍රතුන අපි ලියාදක්වන්න පුළුවන්. ඒ ලියාදක්වීමේද සමහරලාට අපි මේ අතර අස්පුරදදාාවය ඇතයි සරකායි වැඩරගන්නත් පුළුවන්. ඒ උුණනාටබ දන්නවා විවාහගද බලාපොරොත්තුව වෙනවා මීට වඩා තාර්ික වෙච්ච මි අතර සුනිශ් පන්නසාහ නිවැරදිම වූ සත්‍රය ගොඩනනාාගත්ත යුතු බව. ඒ අනුම. මේ සූත්‍ර තුන ඉතාමත්ම හොඳින් සොනිි්පන් ලෙස කොට නග ගන්නේ මෙන්න මේ ආකාරයන්ට. ඔබට පේනවා. පලවෙනි සූත්‍රයට දෙපස වරහනකිතු වෙන දෙවැනි සත්‍රයේදි නැවත කොට වරණකිකතු වෙන තුන් වැනි සූත්‍රදි නවතත් කොට අහරණක් හ සංගල වරණකතු කලා තියෙන. ත්‍ර මේ ආකාරයෙන් නිවැරදිව විචල්ලයන් තාර්කික නියති පද සහ වරහන් භාවිතා කිරීමෙන් තමයි අපි සොනිෂ්පණ සූත්‍රයක් නිවැරදි සකස් කරගන්නේ. හොඳයි. ඊට පස්ෙ අපි බලමු. එක් නියතිීන්ට අපි කොහොඳ ඇගයුම් දුන්නේ කියලා ඔබට පේ නොමතන නියති පද හතරක්ක පිසාකච්ඡාරනවා වියෝජකේ අයටතය ඇගයුම් මේ නැවත මතක් කිරීමක් කරන්නේ FFල ද වියෝජකයක් එ වෙන බි සාකච්ඡා කලා විියෝජකයක ඇගයුම්ම දෙපස්ස විචල්ලයන් දෙක අසත්‍ය වන විට වියෝජකයගේ මතවන බවප මිට සාකච්චා කල තිවුණ අද අපේ පාඩට එක නවතමත් මතක් කරගත යුතුයි සංයෝජකය ඇගයුම්ම සං්‍යෝජකය අයටතයඔබදාන්නවා වලද සංජකය ට වෙනවා මේ තියෙන අවස්ථාව පලවි සංගටක ප දෙවන සංගටකයකිව් ඒ දෙකේ මැගයුම්ට වෙලා තියෙනවා ඒ වෙලාවට සංයෝජකයගම සත්‍ය වෙනවා ඒකත් අපි අදදවස මතර තියාගන්න ඕනෙ කොටසත්. ඉලනක් බලමු ගම් මේ ඇගයුම. මේකත් ඔබ දන්න එකක් ගම්මේ ඇගවුම අපි කියෙනවාටF ලදF කියලලා ඒකත් අපිට අදවස ඕන කරනවා දෙපස පූර්වාන්ගේ සත්‍යය වෙන අපරාග අත්‍ය වනේ මනත්තන් ටF අවස්ථාවේ ද ගම්මේ යගවම අසත්යයි එකත් අපි අද දවසේ මතක තියාගත්ත යුතු දෙයක් උබේ ගම්ම ඇගවුම. උබේ ගම්මයක ඇගවුමටට වලදටලෙසත් FFලද Fලෙසත්තමයි දක්වන ටටවලදටලෙ F ද ෆලෙසේතකොට අපි ද දවස මතක බාගතයතුයි මේ කොටස් මේ නියති පදවල විචල්්‍යයන්ට ඇගියුම් දෙෙන ආකාරය අනු අපිට Uh, ං ෙදිරි ටුතු කරගෙනයන්න වෙන්නන්නේ එහනම් විියෝජකයක් Fලද වෙන බවත් සංියෝජකයක් Tවලදට වෙන බවත් ගම්මයක් Tලදෙන බවත් උබේ ගමයක් Tසා Fලදට වෙන බවත් අපි මතකතවාගත යුතුයි හොඳයි එහමනම් අපි බලමු අද අපි කොහොද කරන්නේ සූත්‍රයක් සඳහා තාර්කිිකව සමාන සූත්‍රයක් ගොඩනගන්නන්නේ කොහොමද එමනත් නම් සූත්‍රයක් සඳහා තාර්ිකව වින්වාද සත්‍රයක් ගඩනගන්නන්නේ කොහොද කිය. ආරංශයක් වශය නොට දී යෙනවා අපි මීට පෙර කතා කරපු උබේ ගම්මයකින් කොහොමද සූත්‍ර දෙකක් සම්බන්ධ කරලා සමාන බව හිවවි කියලා. ඔබට මතක ඇති උබේ ගම්මයක් සම්බන්ධ කලා න්‍යෂ්ටයේ සියලුවගේම සත්‍ය බව පෙන්නවා හම න්‍යශෂ්ටයේ සියලුවගේමටී කියල දක් හමිකි්වා ඒ තර්කයකොල සමාණයි කියලා. උබේ ගම්යකින් සම්බන්ධ කල තර්කයුගලයක් ්‍යශ්ටයේ සියලුවගේ ම සතති වෙච් අවස්ථාව. FFච් අවස්ථාව අපිකුවේ තර්කයුගලය විසංවාදී කියලා. ගේම්ටහා මිත්‍රවඋුණනාහාම අපි කිව්වයි තර්කයුගලය සමානවත් විසංවාදීවත් නොවෙේ කියලා අපිට මේ සංකල්ප දු අද දවසේ ඕනනි කරනවා අපි හදන තර්කවල තියෙන සමා අසමාන බවහොයා ගන්න දැන් අපේ ප්‍රධාන මාත්‍ර ගාටෙමු සූත්‍රයක් සඳහා තාර්කිකව සමාන සූත්‍ර ගොඩ නැගීම අද අපි කතා කරන්නේ සූත්‍රයක් සඳහා තාර්කිිකව සමාන සූත්‍ර කොඩ නැගීම එහෙම නං අපි කරන්නේ මොකක්ද පිට තින ගම්ම ියෝජක කියෙන සංකල්පදක මුලින්ම ගම්ම ියෝජකන සංකර දෙක භාවිතා කරලා මං ට දිර තින ගම්ම වාක්කයක් මුලදදිීම. තවරම දරුවන්ට ප ගම්ම කිව් පි විියෝජක ව නොට් පි විෝජක නොත්කිව නාධද වශෙන් වාක්‍ය පහත් දිීර තියෙනවා එතකොට ඒකට දාලා ඔබට දිලතින උනි රීතියක් බලා නෙරීතිය. පූර්වාංගේය එමනත්නම් පූරෝ විකල්පය නිශේදනය කර නියති පදයේදී මෙන් තාර්කිකව සමනසත්‍ර කොටන ගතහැ. වාගේ එමනත්තම් පූර්ව විකල්පය නිශේදධනය කර තාර්කෝ සමාන සත්‍රයයක් ගොන්නාගන්න පුුව ීති පදය වෙනස් කිරමින් අපි බලම් එක වෙන්නනි කොමද කියලා දැන්ට පේනවා පල වෙනි වාකය පීගම්ය කිව් එතකොට පීගම් කිව්ගෙන වාක්‍ය දිහ බලන්න මේකෙති මොකද වෙන්නේ ගම්ිවාකයක් ම රීතිය කියලා තියෙනවා පූර්වාංගය නිශේදධනය කර ගම්යක් සම්බධයකමතක තබාගන්න ඕන පූර්වාංගය විෝජකයක් සම්බන්ධයෙන් පූර් විකල්පය මෙත නිිැල්ලකින් වවෙෙන්ගලතිනේ නිසා පූර්වාන්ගේ නිශේදනය කර නියති පදේ යදීමෙන් එතකොට දැම් පී ගම්යකවු කෙන සූත්‍රයේ පූර්වාන්ගේ මොකක්ද පී පූර්වාන්ෙ තමයි ප. එතකොට ඒක නිශේදනය කරනො මේ තියෙන්නේ ඒක නිශේදයකක් නොට් පි ගල්ලා. ඊළඟට නියති පදේමො කක්ද ගම්ය මේක තියන. ඒ නියති පද අපි මාරු කරනවා බියෝජකයක් වශයෙන්. එතකොට මේ සූත්‍රය මේ ඉස්සරහතින සූත්‍රයට සමානවිවා. ගම්ම ව කිය සූත්‍රය සමානවෙනවා නිශේදන පීවිියෝජක කිව් කියන සූත්‍රයට හොඳයි එතකොට එහෙනම් මතක තියාගන්න ඕන ගම්මවාකයක් සම්බන්ධින් සමානසූත්‍රයක් සෑදීමේදී පූර්වාන්ගේ සහ පුූර්වාන්ගේ මාර් නිශේදනය කල්ලා ගම් ගම්ය වෙනුවට විියෝජක යෙදීමෙන් අපිට සමාන සූත්‍රයක් හදාගන්න පුළුවන්. ඊළඟ අපි විෝජකවාක්‍යෙද්‍ය බලමු. දෙවැනිවා්‍යය ඔබට පේනවා රීති අපි පැහැදිරි කරලා තියන මේ වගේ. පූර්ව විකල්පය නිේදනය කර ියති පදයේදීමෙන් තාර්කිකව සමානසූත්‍ර ගොඩ ාගතහ කියලා. පූරව විකල්පය නිශේදනය කළ දම් මේක පූර විකල්පය දිහ බලන්න පූරවිකල්පය ප පියෝජ කිවකෙනන සූත්‍රයේ පුර විකල්පය පී එතකොට එයප නිේදනය කන මේ තියන යා නිශේදය කරලා නොත් පි කල්ලා නිශේදන පී නියති පදය වියෝජකය එක මමාරුක නොගම්මයක් කරනවා. එතකොට නොත්පී ගම්ය කිව් කිය සූත්‍රය පී පියෝජක කිව් කියෙන සූත්‍රියයට තාර්කක සමාන වවා. විෝජක කිව් කියන සූත්‍රය නොට්පි ගම්ය කිව් කියන සූත්‍රියයට තාර්ථික සමාන වෙන. ඒ ආකාරයටම අපි බලව තුන්වෙෙන සූත්‍රයේ. තුන් වෙනට බට දිලතියෙනවා නොට්පි විියෝජක ව්. එමනට මොකද වෙන්නවන දැංගපු දන්නවා. මොකද වෙන්නවන පූර්ව විකල්පේ නිශේදනය වෙනවා. ඒක කියනන්නේ නොට්පි නිශේදන වෙනවා කියලා කිය නිෂේදන දෙකක් නොට්පී නිශේදනය වුණහම නිශේදන දෙක් වෙනවා. එතකො දිත්ත නිශේදන පිරිත්ත ඩබල් නොට්ප. ඒ අපි ලියනවා පීවිද්‍යිය බ දන්නවා. ඒ හම දන්නවා දත්ත නිශේදන රීතිය ඒය අනුව නොත්්පි පී බාට පත්යනවා. අපිට පුළුව නොට්පි නිශේදනය කළ පිලියන්න බියෝජක වෙනු අපිට පුළුවන් ගම්මි සංකේතියෝ දන්න. එහනම් පූර්වවිකල්පයවෙෙන් නිශේදනය කලා ියෝජකයට ගම්ය දැම්මා අපරාගේ නොට්කි ආකාරම තිය වෙනස් කර නිනයාපි. අපරාංගය ඒ ආකාරරිම තියනවා. එතකොට තුන්වැනි සූත්‍ර දෙක මේ ආකාරයට සමාන වෙනවා. හතරවැනි සූත්‍රය බලමු නො. ගම්ම නොට්කිව් දම් බලන එක පපුරුවවාන්ගේ නොට්පි ඒක මෙතන් එනකොට වෙනස්සෙනවා පී කියලා නිශේදනය වෙලා ගම්මි සංකේතය වෙනස්සෙනව වියෝජක සංකේතයක් විදිහයට නොට්කිව් යාආකාරම තියෙන ඒ එකට අදාලනෑ මේ රීතිය ඒ නිසා හතර වෙනි සූත්‍රය නොට් පි ගමේ නොට්කිව කියෙන සූත්‍රය පීවිියෝජක නොට්කව් විදියට වෙනස්සෙලා සමාන සූත්‍ර දෙකක් සකස්සෙලා තියෙනවා හරි මේ ආකාරයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් ඇති වියෝජක වා්‍යියක පූර් විකල්පය වෙනස් කරලා විියෝජ සංකේතනට ගම්ය සංකේතයේ දීමින් සමමානසූත්‍රයක් හදන පුළුවන්. ගම්්‍යවා්‍යක පූර්වාන්ගේ නිශේදනය කරලා ගම්මය සංකේතුවන්ට විියෝජක සංකේතියේ දීමෙන් සමානසූත්‍රයක් හදාගන්න පුළුවන්. අපි බලමු පස්සනය වා්‍ය. ඒක තියෙනවා පී ගම්ය කිව සං යෝජ කා කියලා. ඔවට පේනවා මේ පී තමයි පූර්වාන්ගේ. මේ පී පූර්වාන්ගේ අපි ඒ පී නිෂේදනය කරනවා මේ තියනෙ පි නිශේදනය කරලා. ම්ම තමයි ප්‍රධාන්‍ය අශ්චිය අපි ගම්ම වෙනුවට දානව හෙමනං වියෝජකය මේ අපරාගේ තින කිව සංයෝජ කාරවලට මමුකුත් කරන්න එකක වරහ නැතුර තියෙන්නේ ඒ අප ආකාරරිම තියෙන් අරිනෝ එතකොට මේ සූත්‍ර දෙයක හෙමනං සමාන වෙනෝ ඔබට පුළුවන් මේ ආකාරයට දෙනු ලබන ඕනෑම වියෝජවාකයකට සමානත් ගම්්‍ය සූත්‍රයක් ගොඩ නගන්න දෙු ලබන ඕනෑම වියෝජකවාකකට සමාන ගම්ම සූත්‍රයක් ඔබට මියාකායෙන් ගොඩ්න ගන්නපුලුවන්. ඒවිතියටම දෙනු ලබන ඕනෑම ගම්මවාකකට සමාන වියෝජකවාකුත් ඔබට මියාකාරයට ගොඩ නගා ගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ දෙක සමානයි කියල මමකිව්ට මේ දරුවටක පිළිගන්න බැරවෙන පුළුවන්. අපි දන්නවා සමාන සූත්‍රයක් හොයන්නේ කොහොම කියලා. අපි සමාන සූත්‍රයක් හොයනාකාරේ මීට පෙරම් පාඩමකද කතාගල තියෙන්නේ. එහෙමනම් අපි අද බලමු, හදන් මෙද සමානක බව පලන්නන්නේ කියලා. එතකොට මුල්මවා්‍යමං උදාහරණය තේරුම් මෙතදදිට පහැදිරි කරන්න ගන්න. පලවිනි උදාහරණය බලන්න. පීගම්ය කිව් නිශේදන පීවෝජක කිව්. පීගම්ය කිව් සහ නිසේදන පීවිියෝජ කිව්කෙන වාකදක මංකව සමානයි කියලා. එහෙම නං අපි බලමු එදක සාමානක වෙන්න කොහොම කියලා. දැන් ඔබට පේනවා සමානබෝ සාධනය කර පෙන්න්නන්න මං ඒවාක දෙක පාවිච්චි කලා ඊට පස්සේ ඔබදන් නවම දරෝදන්නවා එකට අපි උබේ ගම්යක් තාලයි මේක බලන්න කියලා. එහෙම නම්මම? T, T, F, 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 TF, TF, again, ේ ගම්ම සංකේතියකින් මේදක සම්බන්ධ කලා පි ගම්ම උබේ ගම්මය නිශේ දැන පීවි කිව් කෙනවාකෙක ඔබේ ගමින් න්ධනය කරලා උබේ ගමවාකයකින් අපි බලනව පරීක්ෂා කල ොමද හොයන්න කියලා ඔබ දන්නවා සත්‍ය චක්කර ඇගයුම් විචාර්ලයන් දෙකයි පි සහ කිව් කල විචල්ලයන් දෙක් තියෙනවා ඔ දන්නවා ඇතකොට පටි T FF කල ඇගුම් දෙනවා කව්ටි TF වගේ ඇගයුම් දෙනවා එතකොට ඒ විදියටම දෙපස්ස ඇගයුම් මෙයා කාරෙන් දෙනවා ේ ගම්මවාක් ෙදිහ බැලුවමට පේනවා TFF කෙර ගම්මයා අගේමුම් දුන්න. ඊනට ගම්මේ නියති පදේ යටති අපේ ඇගේ උම්ටි දෙෙනවා. ගම්මේ නියති පදය ඇගියුම් පාඩම් පටන් ගනිදිම මතක් කලාබට ගම්මයක් TFලද Fවෙන්නේ. පූර්වාන්ගේටී වෙලා අපරාගේ ෆනොත් ගම්මයක් එ වනවා. ඒ අනුව ඔබට පේනවා ගම්මයක් TFලදF වෙන බව මෙම මෙතර පෙන්නලාද. දෙ පසටFවෙච නිසා ගම්මියයටට අපි F දම්මා. දෙපස්ස TF වුුණු නිසා ගම්මියයට F දම්මා. අවස්ථාවන එකක් කත් මෙතන නෑ දෙපස ටFනෑ එකක්වතේ නිසා නිත්තවස්ථාටිකරනමට කියල දැම්ම එතකොට ගම්ම අයට තේ ලැබෙනඇගේමටට ඉට පස්සේ අපි වියෝජකයගේමදහ බලමු නෝපි විියෝජ කියව්ගෑගේ දැන් අපි අපි දන්නවා පට TටF ක කියලාගේම දුන්න නිසා නිශේදන පීට අපි දෙන්න ඕන එකේ නිශේදනය ගයුම F කියරදීපු නිසා නිශේදන පීට අපි දෙන්න ඕනාය එකේ නිශේදන ඇගයු හෙනම් එයාට ලැබන්නන ඇගීම තමයි FFට නොත්ප අටතේ අපි දිරතියෙනවා FFට කියෙන ඇගයුම කීව අටතේ නැවතටF දෙනවා විියෝජකේ ඇගේුම වියෝජක සංකතය ඇගේම කොහද අපි ගත්තයි සල්ල විියෝජකයක් FFලද F මේ තිීන අවස්ථාව F දෙ පත්ත F නාන ියෝජකට අපි F කර දානවා අනිෙකු සෑම අවස්ථාවක විියෝජකයට . මෙති දැන් ඔබට පේන වියෝජක අත ලබෙන ඇගුම්ටි බලන්න මෙන්න ඇගයුම මෙතන ගම් අති ලැි් අඇගේයුම් බලන්න දැන් ඔබට පේනවහෙනම් මේ ඇගවුම් දෙක සමාන බව. ඒ කියන්නේ මේ සූත්‍ර දෙකේ නි්‍යශ්ටීන් දෙක සමාන බවයි. ඒ අනුව අපි උබේගම්ය සංකේතියක් දාලා පැහැදිලි කරන්නේ යන්නේ දෙපස් ඇගුම් සමාන වෙච්ච නිසා. Tටවලදි උබේගම්මයක් තිව වලද උබේගමයක් යු ේර. මේ ස්රහ පඇත්ති පුූර්වාන්ගේ නැතන් ගම්වාගේ බලන්නට කියලා තියෙනවා බියෝජකවාගේ ට කියර තිවා. දෙපස ටට නිසා උබේ ගම්මයට වෙනවා. දෙපස FF මෙතන F වෙලා තියෙනවා මෙතන F වෙලා තියෙනවා උබේ ගම්මට වෙනවා. මෙතනටී වෙලා තියෙනවා මෙතනට වෙලා තියෙනවා උබේ ගම්මට වෙනවා මෙතනටනා මේ අවස්ථාව ටවුනා ඒ නිසා ඔබේ ගම්ම ට වුණා ඔබ දන්නවාටට වලදිත් ඔබේ ගම්මයක්ට වෙනවා FF රලදි උබේ ගම්මයක් ටීවෙනවා. අවසා නෑගයුම බේ ගම්මයට තේලබෙන සියලු ඇගුම සත්්‍යයිට. එහෙම ංඟග දන්නවමකද වෙන්න ඕන තර්කයුගලය සමානයි. එහනං ගම්මයකට සමාන වියෝජකවාක්යක්. එහමන් ඇැත්තම් ියෝජකට සමාන ගම්මවාකයක් අපිට පුළුවන්. පූර්වාන්ගේ නිශේදනය කල්ලා නැත්නම් පූර වික්කල්පය නිේදනය කරලා නියති පද වෙනස් කිරීමෙන් සමාන සූත්‍රයක් හදන්න. ඒ හදපු සූත්‍ර දෙ අපි ව්‍යාකාරයට පරීක්ෂා කල බලන්න පුළුවන්. ඔබට පුළුවන් අපි කලින් හඳපු අනිකු සූත්‍රත් මෙයාකාරයට, උබේ ගම්මේ සංකේතයෙන් පරීක්ෂා කරල බල්ලා ඒ වය සමාන බව සාධනය කරගන්න. හොඳයි. අපි බලමු එහෙම නම් අනෙකුත් නියති පදවලින් සමාන සූත්‍ර හදන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරන්නේ ගම්මවාකකට සමා සං්‍යෝජකවාකයක් හදන්නේ කොහොමද. එහෙමත් නැත්නම් සංයෝජකවාකයකට සමා ගම්්‍යවාකයක් හදන්නේ කොහොමද කියලා. බලන්න අදාළ ජීතිය. අපරාංගය නැත්නම් අපර සංගටකය, වරහන්ට පිටතින් නිශේදනය කර නියති පදයදීමෙන් තාර්කිකව සමානසූත්‍ර ගොඩ නගා ගත හැක. ඒ අනුව ගම්්‍යවාකයක් අපිට දීල තියෙනවා නම්. ගම්යවාකයක් අපිට දීල තියෙනවා නම් ඒ ගම්යවාකේ අපරාංගය සහ වරහන්ට පිටින් නිශේදනය කරලා ගම්ය වෙනුවට සංෝජකය යෙදීමෙන් ඔබට පුළුවන් සමාන සූත්‍රයක් හදාගන්න. ඒවගේම සංයෝජකවාකයක් අපිට දීල තියෙනවා නම් සංයෝජකවාගේ අපර සංගටකය නිශේදනය කරලා සංයෝජකයට ගම්මයක් දාලා වරහන්ට පිටට නිශයදනය කිරීමෙන් අපිට පුළුවන් සමාන ගම්යවාකයක් හදාගන්න එහමනම් අපි බලමු කොහොමද වෙන්න කියලා පලවෙනිි ගම්මවාකය පී ගම්ය කිව් පීගම්ය කිව් කියන ගම්මවාකය සමානසූත්‍රයක් සෑදීමේ දී සමානසූත්‍රයක් සෑදීමේදී පරහන්ග නිෂයදනය කලා කෙව් නිශේදනය කලා කෙව් නිශයදනය කලා අපිට ලැබෙනවා නොට් කිව් කියලා වරහට පිටිින් නිශේයදනය කළා මේ තියෙන්නේ පීගම්මය කිව් කියෙන වාකයේ කිව් නිශයදනය කළලා අපරාන්ගේ නිශෂයදනය කළා වරහන්ට පිටින් නිශයදනය කළා ඊට පස්සේ ගම්ම වෙනුවට සංයෝජකය දම්ම එතකොට මේ සූත්‍ර යුගලය එක්කනෙකට සමානයි ඒ වගේම ඔබට ඊළඟට දිලතිීනවා සංයෝජකවාක්ක්‍යයක් බලන්න එක දිහා මොකද වෙන්න නේ මනම් අප සංගට කියන කිව් ඒ නිේදනය ඩ ඕන එනම්ම අපර සංගටක නිේයදන ක නොත් කිව් කිය. කට වහන් පිට නිශේදනය කලා වරහන් පි නිශේදනයක් නෑ ඒන් සාමන්ගත නිේදනයක් දැම්ම. පූරවාන්ගේ ආකාරම තියන ප්‍රමථ ඇතික අවස්ථාටික අපරාන්ගේ නිශේදනය කලා සයෝජකනට ගම්මයක් දැම්ම වරහන් පිට නිශේදන කලා. එ එකතකො මේ සූත්‍රයු කළයා එකකිනකට සමානවෙනවා. අපි බලමුතු උන්ගනයවස්ථාව. නිෂේදන පීසන්නටක නිශේදන කිව් මෙත වර්මද දෙක ින්දක් කොලාති උබටා ගන්න පහසු වෙන්නයි. මෙතන අපරාගගේ නොට්ක අපරාගේ නො අපි සමානූත්‍රයක් හැදීේදී නොට්කිව් විශෂේදනය කරනවා එතකොට බර ලැබෙනවා කිව් කියලා දිත් නිශේදන කිව වෙනට පිට කිව්ගල ියන්න පුුව එත තන කිව බල තිෙනවා වරහන් පිට නිශේදනයක් මේක නෑ මංග එත නිශේදනයක් දාලා තියනවා. සංියෝජක නියයක් කියවෙනුවට මං ගම්මයක් දාලාතිනවා. එතකොට මේ සූත්‍රයුගලේ නිසා එකන එකට සමාන වෙන. හතරේ නිවාගේ බැලමොත්තුවට පේනවා බලන්න එකතින්නේ නිශේදන පීගම්මය නිශේදන කිව් කියලා. එ මන නිේදන පී ගමේ නිසේදන කිව කියෙනවාකේ අපරාන්ගේ නිසේදන කිව්. අපි නිසේදන කිව් නිශේදනය කන්න නිශේදන කිව් නිශේදනය කළ හම ලැබෙනවා දිත්ව නිශේදන කිව් ඒ කියන්නේ කිව්ම තමයිතකට අපිට පුළුවන් මේ ආකාරයට දිත්ව මේ කිව් නිශේදන කිව්ට කිව් ලියන්න. ලියලා පූර්වාන්ගේ ආකාරෙන්ම තිබ්බ නොට් ප කියම. ං යෝජකය වෙනස් කළ ගම්ය වෙනස් කළ සංයෝජකයක් දම්මා වරහන් පිට නිශේදනය කලා ඒ විදියට හතරනි සූත්‍රයට සමානසූත්‍රයක් මේයාආකාරයෙන් පිහදාගත්ත. පස්සනි සූත්‍රය බලන්න පී ගම්ය කිව්යෝජකාර් අපරාන්ගේ නිශේදනය කන්නෝ. මෙතන්දි පැහැදිරියො තේරුම් ගන්න අපරාගේ කියන මොකක්ද කිව්වියෝජකාර කියන සම්පූර් සූත්‍රයම අපරාගේ. න අපි නිශියයදනය කළ යුත්තේ අනන්නේ සූත්‍රේ මෙතන්ද අපි නිශයදනය කලා කිවයෝජ කාර කියන සූත්‍රේ අපරාගේ නිෂයධනය කලා වරහන් දෙකටම පිටිින්ම අප නිෂයදය දන්නඕන මේ රහන් දෙකට පිටි නිෂයදනය දම්ම පූර්වාන්ගේ එහෙම තිබ්බා ගම්ම වෙනුවට සංයෝජක දම්ම ගම්ම වෙනට සංයෝජක දම්ම මෙන්න මේ විදරම සූත්‍රජු කලය සමාන බවලන්න පුළුවන් හොඳයි. දැන් අපිට පුළුවන් මේ සමාන සූත්‍ර සමානද කියනවත්ත වතාවක් අර කලින් වගේම පරීක්ෂා කළ බලන්න. ඔබ දන්නුවම කක්ද ක්‍රමය කියලා. අපි බලමු පළවෙනි උදාහරණය මේ ආකාරයට සමාන බව පරීක්ෂා කරලා. ඔව ක්‍රමය තමයි පීගම්ය කිව් සහ නිශේදන පීසරජ ව නොට් කිව් කෙන සූත්‍ර දෙක අතරට උබේ ගමයක් දානයක. ඔබට පේනොමංගේ විදිර මේ එක ගලපලා තියෙනවා. එතකොට එහෙම ගත්තාහම අපි බල මේේක කොඳ ගොඩ නැගන්න කියලා. පලවෙනි සූත්‍රය පීගම්ය කිව් දෙවැනි සූත්‍රය නිශේදන පී සංයෝජන නිෂේදන කිව් මේක වර්ණවලින් දක්වලා නන්නේ ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න සහමම් මේ අංකය ෝදලා තින්නේ ඔබේ තේරුම් ගැන සඳහා පමණනමයි. එම අපි අංක දන්න ෑ සත්‍යචක්‍රවලද. නමුත් මෙත නඔබ තරම්න්න පහස වෙන්න කියේදුවේ පලවෙනි සූත්‍රය බලන්න පී ගම්ය කිව්. පී ගම්ය කිව් කියන පලවෙනි සූත්‍රය බැලුවම්ට පේනවා. ගම්ම සංකේතයව දන්නව දැන්. TF වලදF වෙන බව මේ තියන්නේෙ හමවස්ථාව. ගම්මයක්. දෙපස TFද ගම්ම නො මේ වෙලා තියෙන් ඒ එක තමයි අනිත් සැමවස්ථාවකම ගමයට මේ ති අනිතවස්ථා තුනේ ගම්මටි වෙලා හනං ඇගීම T වශයෙන් ඔබට මේක පේනෝ ගම්මයයාගයුම ඒ තමයි යංකයක මුලි මි පුරෝගණයක පි සහකිවපුරුවණ දන්න දැන් පියගයාගේම TFගෑගම TF මෙතැත් පියගෑගම TFF නොත්කිව ගේෑගීම කිව ගෑයාගේීමේ විසන්වා වශයෙන්නෝ ඊ ළඟට දෙවෙනට පුරුවන්න ඕන සංෝජකයාගේම දෙවට සංයෝජක මේ පිස නොකවුග ගෙන ඇගිම තමයි සංෝජකයාගේම සංයෝජකයක්ටී වෙන්නේ දෙපස ටට වෙච්ච අවස්ථාව සංගටක ටටවට මෙන්න මේ අවස්ථාව තමයි සංයුග ටීබුණේ. අනි සෑමවස්ථාවකම සයෝජකයක් එ ෙලා තියෙනවා. අංක තුන වශයෙන් අපි ගන්නේ සංයෝජකේ නිශේදනය. සංයෝජකේ නිෂේද මේක තමයංක තුුණ. ඒ කියන්නේ මෙන්න මේ සංයෝජකැගේවේ නිශේදනය මෙතන්ට ගන්නවා. එහෙම නං. සංයෝජකයේ අර්ථ F ලැබුණ හම මෙතන්ට Tදානෝ මෙතන්ට T ලබුණනම මෙතට F් න මෙතන්ට FF ැබුණනොත් මෙතැට T දම්මා මෙතන F ලැබුණු නිසා T දැම්ම. එම් සංයෝජකයේ නිශේදනය කියන්නේ සියල්ලම මමාරුවෙච්ච විචාල්ලයන්ටිකක් ලැබුණ අපිට T එහෙම නම්වෙන්න තියනවා එක වාකයක ඇගීම මේ තියෙන්නේ අනිත්වාකයාගේම ඒ දෙක මැදර අප උබේ ගම්ම සංකේතය අ දාලා සමානව පීක්ෂා කරනවා. එතන්දි අපි භාවිතා කරන්නේ අංක එ එක සහ තු කියන පෙලි දෙක. අංක එක සහ තුන කිය පිලි දෙකේ ඇගවුම් භාවිතා කරල්ලා අපි හතර වනි පේලි ඇගුම ගන්නවා. එකක් සහ තුන කියන පෙිලි දෙකේ ඇගුම් එකක බාවිතා කල්ලා අපි හතර වනි පේලිිය ඇගමනත්තං උබ ගමේ ඇගුම ගන්න. එතකොට ඔබට පේනවා ගම අයටතේ මුලිින්ම තියනට ගම්ම අතේ මුලිම තියනෙට. නිශේදන අතේ මුලිමතියෙට. එහමනං ටට වරදි උබේ ගමයක් ටවෙන. ඒ වගේම ගම්ේ අතේ දෙවනුවට තියන්නේ F. නිශෂේදනයට අතේදවනට තියෙ. F එහනම් FF ොලදිත් උබේ ගමයක්ට වෙන. තුන්වැනි පේර ලැබෙනවා අපිට ගම්යට නිශේදනයට තෙත්. ඒ අවස්ථාාවකේත් උබේ ගමය ටවෙන. හතරවැනිවස්ථාවේත් ගම්මයටතේට ලැබෙනවා නිශේදනයට තෙත්තිී ලැබෙනවා. ඒ අවස්ථාවත්ටට වලදි අපිෙන උබේ ගමයක් ටවෙනවා කියලා එහෙම නං අපට දම් එතනින් තහ වරුවෙනවා උබේ ගම්මයටේ ලබුණු ඇගුම් සියල්ල ට වෙලා තියෙනවා. එකින් අදහස්සන්නේ සූත්‍රයගොලය, යි මේ සූත්‍රජුගල එකනෙකට සමාන බවයි හොඳයි. එහෙම නං දැන් අපිට බලන්න තියන්නේ සංයෝජකවා්‍යයට සමා විියෝජකවාකයක් අපි කොහොමොද හදන්නේ කියලා. එහෙමන්නත්තං විියෝජකවා්‍යයකට සමාන සංෝජවාක්්‍යයක් අපි කොහොද නිර්මානි කර ගන්න කියලා. බලහෙමනං පූර්ුව සගටක පූරුව අපර සංගටක හා වරහට පිටති නිශේධනය කර ියති පදයේ වෙනස් කිරීමෙන් අපිට පුළුවන් ස්‍යෝජකයකට සමාන පියෝජකවාකයක් හදන්න. එහෙම නැත්නම් මේ ඔබ මේ කියවදී පරික්ෂමින් කියවගන්න මං මේ වාක්‍ය දෙකින් ලියන්න ඕනික තනිවාකෙන් ෙලති ඉන්නේ මේක වාකය දෙකින් ලිවොත් මේ විදිර හැෙන් ඕෝන. පූර්ුව අපර සංගටක හා වරහන්ට පිටතින් නිශේධනය කර නියති පදේ යේදීමෙන් තාර්කකිකව සමාන සූත්‍ර හදාගන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට කියදැකි. පූර්ුව අපර විකල්ප හා. පූර්ුව අපර විකල්පහා වරහන්ට පිටති නිශේදනය කර නඇති පදේදීමෙන් අපිට සමාන සූත්‍ර හදාගන්න පුළුවන් ඒ තීරණය වෙන්නේ සූත්‍රයානුව. පි සංයෝජන කිව් පලවෙනිවාක එකත්තුොත් එක සංයෝජකවාක්කයක් එතදි අදාළ වෙන්නේ සංගටකගෙන වචනන්නේ. ඔබ දන්න සංෝජ වාක තියනෙ පපුරර්ුව අපර සංගටක. විියෝජකවාකක තියන පූර්ුව අපර වියෝජක. ඒ නිසා සංයෝජකවාකයක් සම්න්ධයෙන් කරන්න මොක් දෙහෙමනක් සංගටක දෙක නිශේදනය කරලා වරහන්ට පිට නිශේදනය කල්ලා සඥෝජක වෙනට වියෝජකයක් ආදේශකරනවා එතකොට ලෙනවා සමාන වියෝජකවාකයක් විියෝජකවාකයක දැහමකොද කරන්නන්නේ එමනං පූරසා අපර විකල්ප දෙක නිශේදනය කරලා වරහට පිටි නිශේදනය කරලා අරවිදිටම නියති පදියට සයෝජකයක් දානො. එතකොට ලැබෙනවා සමාන සූත්‍රයක් එහමනං අපි බලමු සමාන සූත්‍රපි හදාගත්තක කොද කියලා බලන්න පලවිනි සූත්‍රය ෝජක කිව් පලවිනි සූත්‍රය පී සංයජකව දන් අපි මොද කරන්න. පූර්ුව අපර සංගටක නිශේදනය කරනවා. පූර්ුව අපර සංගටක නිශේදනය කල්ලා වරහන්ට පිටින් නිෂේදනය කරන්නවා. එහවම් පී නිෂේදනය වෙනවා කිව් නිශේදනය වවා මෙතලින් නිශේදනයක්ෙන්ඩ ඕන ලන්න පී නිශේදනය වුණා කිව් නිශේදනය වුණනා වරහන්ට පිටින් නිතිේජනයක් කාවා ස්‍යියෝජකය විියෝජකය කළා එහනම් මේ සූත්‍ර දෙක තාර්කිකෝ සමානයි. ඊට පසෙ තියෙනවා ියෝජකවක්කය බලන්න එක දිහා මොකද වෙන්න ඕන පීනිශේදනය වන්න ඕන කිව් නිශේදනය වෙන්න ඕන වරහන්ට පිටි නිශේදනය වෙන්න ඕන බලන්න මේ එක දිහා පී නිශේදනය වනා නොට පිවිදියට කිව් නිශේදනව වනා නොත්කිව විදියටට වරහන්ට පිටි නිශේදනය කළලා බියෝජකයට සයෝජකයක් දැම්ම එහෙනම් මේ සූත්‍රජුගලය එකන එකට සමානයි. තුම් වෙනි වාකය. පී නිශේදනය වෙන්න ඕන ඒක කියන්නේ දිිත්ත නිශේදන පීවාට පත් න කිය පි වෙනවා නිේදන වෙන් ඕන බලන්න ොද ුණේ කියලානෝ වෙලා තියෙනවා කිව් නෝ කිව් වෙලා තියෙනවා හරිනඒක වරහට පිට නිෂේදන වෙලා තියෙනවා සංයියෝජකට ියෝජකැක ඉල්ල තියනවා සමමාන සූත්්‍ර දෙකක් ඒවිදියට හැදිලා තියෙනවා හතර වනිවාක දිහ බලන්න නිෂේදන පී විියෝජක නිශේදන කිව් එෙමන මෙත ප නිෂේදනය වෙන්න්න ඕනනා අපිටේතුන් ලැබෙනවා පීම නෝ වනොට ප ලබෙනවා. නොට කිව් නිේදනය වෙන්න ඕන. ඒවෙනුවට කිව් ලැබෙනවා. හන්ු පිට නිශේදයක් ද දෙම්ම දාලා නීති පදේ මාරු කලා සනියෝජකයක් කලා විියෝජකය දෙැමන සභාස උත්්‍රයා නේවිදියට පස්සනිවා්‍ය බලන්න. පූර සංගටේ නියේදන වෙනගෙන පී නිශේදනය වෙනො මෙන්න වෙලාති නො පී නිෂේදන වෙලා තනදී. අප සංගටකේ කිව්ගම්ම ආර් කිය වාගේ නිේදනය වන්න අපට සංගටකය කිව්ගම් ආර ප මෙත නිශේදය කලා මේ විදියට ඒ වහන්ට පින් නිශේදන දෙැම්මාම සංයෝජකය විියෝජකය කලා වරහන්ි පිට නිශේදනය කලා හිනම් මේ සූත්‍ර යුගලය එකක්ින එකට සමානයි හොඳයි එමන අපි කතා කරගෙන ගිය සංයෝජක වාකකට සමාන විියෝජකවාකයක් හදන්නේ කොහොමද විියෝජකවාකයකට සමාන සංයෝජක වාක්‍යයක් හදන්නේ කොහොමද කියන එක. අපිට පුළුවන් මේ වාක්‍ය යුගලයත් අර ආකාරයෙන්ම උබේගම්ය සංකේතයෙන් ආබද්ධ කරලා බලන්න පරීක්ෂා කල්ලා ය දෙක සමානද කියලා එමනඟක් බලමු සංයෝජක වාකකට විියෝජකවාකයක් සමාන වෙච් ආකාරය විදියටම උබේ ගමයකින් ඔප්පු කල්ලා පෙන්න්නන්නේ කොහොද කියලා. ඔබට දිලතින පි සංයෝජ කිව්ගෙන වාකකට සමාන වියෝජකවාකයක් ගොඩනගලා නිශේදන නෝ පි ියෝජ නෝ කිව් කියලා දැන් අපි අර කියපු රීතීන්ට අනුව එක ගොඩ නැගවී වොට මතකයි පූර සංගටකේසාහ අපර සංගටකේ නිශේදනය වුණා වරහන්ට පිට නිසේදනය වුණා පූර සංගටකේ සහ අප සංගටකයත් වරහන්ට පිට නිශේදනය වෙලා නීියති පදමාරු වෙලා මෙදක සමානු වුණනා දැම්ම තියෙ අන්නේ හදපු වාක්්‍ය දෙක ැදර උබේගමයක් දාළ මේ දෙකා සම්බන්ධ කලා මේ තියෙන්නේ එහෙම හදපු සූත්‍රය ඒ සූත්‍රයට මම මෙන්න මේ වගේ ඇගයුම් ටිකක් දුන්නා බලන්න වෙතනත් එකෙක තුන දාලා තිී ඔබේ පහසනඳහ පමණයි එතකොට පලවිනි වාක්‍ය දි බලන්න පි සංයෝජක ව ප සන්යෝජ ව කෙනවාක්ක්‍ය බොදන්නවා ටට වලදී සමයි සංජයක ට වෙන්නේ අනෙකු සැමවස්ථාකම සංයෝජ ක එක් වෙනවා ඒනම්ට අවස්ථාක් සයි පවස්ථා තුුණක්ටමයට ලැබුණේ. ඊට පස්සේ ෝජකවාක්ගේ දයා බලා නාංක එකකේ අපි සං්ෝක ගත්ත දැන්නක විියෝජකය විියෝජකයගේ මුදුුණ F ො පට දැම්ම නොටක F කල් දැම්ම විියෝජකයයාගේම FFලද Fනෝ අනිකු සෑමවස්ථාවකම ටවෙන F Fු අනිකු සෑමවස්ථාවකම ට බුණනා එතකොට වියෝජකේ නිෂේධනයක් අපිට දිර තින වෙතන වියෝජකේ නිශේදනයක් මෙතන තියෙනවා එහෙෙනම් අපිට සිද්ධ වෙනවා එාව පිළිගන්න අංක තුන වශයෙන්. තින අංකතුන එතකොට ඔගල දන්නවා වියෝජකයේ නිශේදනය කියන්නේ විියෝජකයාගේ මේ ප්‍රතිවිරුද්ධ බව Fට වෙනවා TF වෙනවා. එහමනං ලැබුණා TකF තුනයි. විියෝජකයට තිලබිට ව එක තුනයි නිශේදනය TKF තුනයි. අපි හත්තර වෙන අවස්ථා අපේ ඔබේ ගම්මයට ගන්නේ අංක සහ අංක තුන කියෙන පිළි දෙක. මෙන්න මේ තුන කියන පේලියත් මෙන්න මේ අංකෙක කියන පිලිියත් දෙක භාවිතා කරල තමයි අපි උබේ ගම්මයක් ගිමහදන්නේ. උබේ ගම්මයක්. වලද ට වෙනවා මෙතින්නේ T සහට අවස්ථාව FF ට වෙනවා මෙතින්නේ අවස්ථාව FF ට වෙනවා මේතින්නේ අවස්ථාව ඉළඟට RFF අවස්ථාදියි වෙන මේ නම් අනුව උබේ ගම් මේ ඇගමුම් සියල්ල ටී වෙලා තියෙනවා එකෙන් අදහස්සෙන්නේ සූත්‍රයුගලය සමානයි කියන එක උබේගම් මේ ඇගුම් සියල්ල ටී වුනාා ඒෙන් අදහස් කළේ ූත්‍රය ගලේ සමානයි කියල. අපි කටියේ මතක තියාගන්න මේ විදිට සූත්‍රයගල සමායක වෙන බව. පූර්වාන්ගේ නිෂේදනය වෙලා අපරාන්ගේ නිශේදන වෙලා වරහන්ට නිේදන පුනිි අනිවනි කලා අපික කෙටියෙන් කියෙනවා පුණි අනිවනි කළ කටියෙන් කියනවා සංයෝජකයක් විියෝජකයක් වීමේදී හෝ. ියෝජකයක් සයෝජකයක් වීමේදී හෝ සූත්‍ර දෙක සකස් වෙන ආකාරය මතකතියාගන්න පුළුවන්. එහෙනම් අපි දැන් කතා කළේ ගම් මේකට සමාන විියෝජටයක් සෑදීමේදී පූර්වාන්ගේ නිෂේදධනය වෙනවා පමණයි. පදවෙනනස්සීමෙන් අලුත්වාකයක් හදන්න පුළුවන්. දම්යකට සමාන සංයෝජකයක් සෑදීමේදී අප සංගටයතන් අපරාගගේ නිශේදනය වෙනවා වරහන් පිට නිශේදනය වෙනවා නියති පදෙමාරු වෙනවා. ඒවගේම සංයෝජකකට සාමාන ියෝජකයක් සෑදීමේද, පූර්වාං අප රාංග සහ වරහන් පිටන සියල්ල නිශේදනය වෙලා නියති පදමාරුවීමෙන් අලුස් සූත්‍රයක් අපිට හදාගන්න පුළුවන්. අපි බලමුහ නම්ේ හඳප සූත්‍රවල සමාන බව ඔබට දිලතියනවා පීවිියෝජක කිව් කියෙන සූත්‍රයේ. පිවිියෝජක කිව් කියන සූත්‍රය, සමාන ගම්්‍යවාකයක් සෑදීමේ දී. පිවිෝජක කිව්වලට සමාන ගම්මවාකයක් සෑදීම ද බොදන්නවා. පූර්වාන්ගේ නිශේදනය වෙලා පියෝජකය ගම්ම්‍ය වෙලා අපරාන්ගේ හැමෝලිය නො. පිවි කිව සමාවා නොට්පි ගම්ම කිව්වලට මේ තියෙන සමානසූත්‍රය. ඒවි තරමට ගම්මට සමාන සූත්‍රය හදනපුලන් සංයෝජකය අපරාන්ගේ නිශේදනය කල්ලා නොත් කිව් කරලා වරහන් පි නිශේදනය කිරීම නොට්පියයාකාරිමතියනවා. එතකොට මේ සූත්‍ර තුනම, එක්නෙකට සමානයි. ඒවගේම ඔබ ඔන්න මේ බලතෑගේ සංියෝජකයට සමාන විියජකවා්‍යයක් වයෙන් හැනෙ කොහොද කියලා. සං්‍යෝජකට සමාන වියෝජකවායක් හැනිෙ කොහොඳ කලව දන්නවා. පූර්වාංග අපරාංගසාරහම්ටය ඔක්කොම සිියදනය වෙනවා. එතකොට මේ සූත්‍ර එකක්න එකට සමානයි. ඔබට මම් මේ දීරතියන්නේ උබේ ගම්යකින් පේලි තුනම එකක්ිනෙකට සම්බන්ධ කරලා. උබේ ගම්මියකින් පේලි තුනම එකිනෙකට සම්බන්ධ කළ බැලූ අපිට පේනවා. මේ සූත්‍ර තුනම සමානයි. වියෝජක අත ය අගේුම් බලන්න ෝජක අතය ගගද වෙලා යෙන්නේ තුනක් ට අන්තිමකෙF T තුනයි F එකයි. ගම් මේ අටතය ගිම් බලන්න T තුනයි Fකයි. නිිෂේදන අතය ගිම් බලන්න ට තුයි F එක එහ නම් මේ තුන සමාන බට පේනවා. ඒවාගේ උබේ ගම්මයක් අතේ ගත්තාහම ඔක්කමට වෙලා න. මෙතන ඔබ ගමයක් දාලා ති න ම ඔක්කමට වෙලා න දැන්ගු මේ කදනාහර දන්නනි සමංන් එකක විස්තර කරන්න යන්නේ නැහැ. එහෙනම් මේකෙන් පැහැදිලි වෙන්නේ මේ සූත්‍ර තුන එකනෙකට, සමාන බව මේ සූත්‍ර තුන එක් එකන එකට සමාන බෝතය මේකෙන් පෙන්නේ. හොඳයි. එහෙමන්න අපි බලමු විසංවාදී සූත්‍ර හදන්නේ කොහොම කියලා. දැන් අපි දන්නම සමාන සූත්‍ර දෙකක් හදාගන්නේ කොහම කියලා. අපි දැන් කතා කරන්නේ විසංවාදී සූත්‍ර දෙකක් හදාගන්නේ කොහොමට කියලා. කොහොමද විසංවාද සූත්‍ර දෙයක් හදන්නේ. මුලින් අපි බල සමාන සූත්‍රද පවාආකාරය අයිසරයක් පී ගම් ෙකිවුවට සමානස්ූත්‍රයක් මදක් වල ති ොට් පියජ කියව. වෙනිියගේ නොට් පි ියෝජ කිවෝලට සමානසූත්‍රයක් මන්දක් කොලා තිනො පී ගම්ම කිවු කියලා. එතකොට ඔබ දන්නවාම් දක සමානයි කියලා. සමාන සූත්‍රයක් ඉදිරිියෙන් නිශේදනයක් යෙද හාම සමාන සූත්‍රයක් ඉදිරියෙන් නිශේදනයක් යෙදූ හාම ඒ සූත්‍ර දෙක සංවාදී වෙන. හරි පහසයි වැඩිත් එහෙමනං අපිට කරන්නති ඉන්නේ සමානසූත්‍ර ඉදිරී නිශේදයක්ක දන්න. එතකොට පි ගම්මකිවෝල්ට නිශේදන පීවිෝජකකිව සමාන වනාා පගම්කිවල්ට නිේදන විියෝජක කිව් සමාන්ම මේ සමානුා. එහමනංම් අපිඒක ස්සර නිෂේදයක් දම් මොකද වෙන්නේ. මෙතල නිශේදයක් දම්ම හම කටු ඇතුළ දාලා තින නිවස්ථාවක්. එහෙනනම්ඒක විසංවාදී වෙනවා. පී ගම්ම කිව්වලට. මේ සූත්‍රය පී ගම්මය කිවුවලට විසංවාදී වෙනවා. මේ තියන්නේ ඊළඟවස්ථාව. නොප විියෝජ කිවලට පි ගම්ම කිව සමානයි. එහමනම් ප ගම්මි කිව විදර නිෂේදනයක් දැම්මට පස්සේ මොකද වෙන්නේ. ඒක විසංවාදී වෙනවා. ො පීවිියෝජක කිව්වලල්ට එහෙනම් සමාන සූත්‍ර දෙක් ඉදිරිියෙන් සූත්‍ර දෙකින් එකක් ඉදිරිෙන් නිශේදනයක් දැමීමෙන් මොකද වෙන්නේ ඒ සූත්‍ර දෙක විසංවාදී වෙනවා. හරිව පහසුයි ඒ වැඩි. එම නඟත් බලමු කොහමද විසංවාදිව උප්පුකරන්නේ කියලා. දැම් පී ගම්මය කිව්මන්දිපු පලවිනි උදාහරණය ඒ පී ගම්ය කිව්වලට විසංවාදි සූත්‍රයක් ලෙසි ත්තේ නිශේදන පීවිියෝජක කිව්වල නිශේධනය නිෂේදන පීවිියෝජ කිව්ල නිේදන මේ තියෙන සංවාදි සූත්‍ර. ැ අපි පුලුව පරීක්ෂා කරන්න ගම්මයා අටතිේ ලැබෙනවා එකම ගම අයටතයේ T ලැබිල තියෙනවා නිෂේදන අයටතේ FFF ලබිල දි න. FF ලැබිලතිීනවා පේනන ඔබට එතකොට ඒ දෙකේ එකතුුවෙන් අපින ඒදකේ සංකරලෙන් අපි ගන්න උබේගමයා කිීමම. F ලද උබේගම්මයක් Fන. Fදි උබේගම්මයක් F TFලද උබේ ගම්මයක් එ වෙනවා TF ලදදි බේගම්මයක් එ සියල්ලම F ඔබට මතක ඇති උබේ ගම්මයක් යටතේ ඇග යුම් සියල්ලම ටීවෙනවා නම් සූත්‍ර දෙක සමානයි උබේ ගම්මයක් තිේ ඇගම සියල්ලම එ වෙනවා නම් ඒ සූත්‍ර දෙක පිසංවාදී දැන් අපිමි පරීක්ෂා කළේ අන්නේ කාරණය හොඳයි ඔබ තව උදාහරණ කපයක් දිල තිෙනවා විසංවාද සූත්‍ර හදා ගන්නේ කොහොමට කියලා පි බලම කොට පිසා ජ කිවල්ට බදන්නවා ියෝජක වාකයක් සෑදීමේදී සියල්ලම නිසේදන වෙන කොමදිරිය නිශේදදානක අපි කරන්නේ පූර්වාංග පරාංගවරහන් පිට ගම වාකයක දත් එ සංයෝජකයක් හද්දිත් යාකාරෙන් නිශේදනයවිම්මලින් අපිට හදාගනපුල මේ සමාන සූත්‍ර දැන් අපි මෙතෙක් කළ උදාහරණ අනුව කරලද අභ්‍යසනුව හදගත් උදාහරණ කිපයක් මේ දිීලා තියෙන්නේ එමනම් අපි බලමු මේවට සමා විසංවාද සූත්‍ර දන්නේ කොම කියලා දැංගට පේනවා නි දාහරන්නේ පි- ජ කිවලට අපි දාලා යන්නේ සමාන සූත්‍රයක් මන් සමාලක්නේ දක්ොලාදන කොටු ඇතුර තියෙන්නේ විසංවාදී සූත්‍රයක් මේ කොටු ඇතුලි තියෙෙන පලවින් තීරුවේ පි සයෝජක කිව්වලට විසංවාදී සූත්‍රයක්. අපි කල්ලා තියෙන්නේ සමාන සූත්‍රයේ නිෂයදනය අයින් කරලා තියෙනෙක. දෙවැනි අවස්ථාවේදත් සමාන සූත්‍රයේ නිශයේදනය මං අයින් කරල් පි සන්නජක නොට ව්ල හදාගත් ූත්‍රයේ මනං පීගම්ම කිවෝලට විසංවාදී වෙනවා. පීගම්ම කිව්ලට එක. විසංවාදී වෙන. තුංගෙන අවස්ථාවවලන්නේ ඒකෙසිත් ඒකෙද අපිට වහපිට නිශේදනයක් නැහැ. අපි ඒ නිශේදනයක් දානෝ. කොටු ඇතුළ තියන්නේ ඒ ද නිශේදනයක් සහිත විසංවාදී වාකය. එතකොට තුංගවැෙන සූත්‍රයේ, තුංගෙන සූත්‍රයේ, පී ගම්යිය කිව ගම්මිය ආර්ගීනවාක්‍යයට විසංවාදී වෙනවා මේ සූත්‍රය. හොඳයි. එඒහම නං තාර්කිික වශයෙන් සමානසූත්‍ර, තාර්කික වශයෙන් විසංවාදී සූත්‍ර, ගොඩනාගාගෙන. ඒවා පරීක්ෂා කරණාආකාරය දැන් අපි කතා කලා ඔබට තවදුටත් මේ පිළිබඳව අභ්‍යස කරලා තවදුටත් මේ ැන අධ්‍යනය කරලා දැනමවර්ධනය කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපේ අභ්‍යාසය වෙන්නේ සත්‍යචක්‍ර නොවැන්ද සංකේත මේ වාකයක සත්‍ය සත්්‍යතාව නිර්ණය කිරීම. සත්‍යචක්‍ර නොවැැන්ද සංකේත මේ වාය සත්‍ය සත්්‍යතාව තීරණය කිරීම අපි ඊළඟ කාරණය වෙන්නේ. ඒ සඳහා ඔබට මතක ඇති මන්න ඇව තත්ය එක දීලා තින බලාගන්න ඇති පදවල සත්‍යතා ඇගයුම් සාරාංශ ගතව ප ගම්යකිව TF වෙනවා ප සන්නජක කිව් Tටවදට වෙනවා පීවියෝ ජක කිව් FදF වෙනවා ප උබේ ගම්ය කිව් Tටවලදි ට වෙනවා FFලදිට වෙනවා හොඳයි එතකොට මේ අපේ සත්‍යචාක්‍ර යගියුම් දුන්නාට මෙතනින් එහාට මේ අපි කරන කාරයේදී මේවා අපි ලියන්න නෑ අපි මේවා ලියන්න්නේ නෑ හැබැයි අපි වචනෙන් තමයි භාවිතා කරන්නේ. ඒ සඳහා බට තරම ලකුණ සහිතව කරුණු දෙකක් දිලතිෙනවා. දෙන ලබන වා්‍යක සත්‍ය සත්‍යතාව සත්‍ය චක්‍රභාවිතයෙන් තොරෝ සෙවීම අපි කරන්නේ. දෙනු ලබන වාක්‍යයක, සත්‍යතාව එමනැත්තන් අසත්‍යතාව එමනත්තන් එක තිරණය කරන බැයිද කියන කාරණය සත්‍ය චක්‍ර භාවිතයෙන් තොරව මේ කියන ඇගුම් භාවිතා කළ හැකි. ඒ වුුණට සත්‍යචක්‍ර භාවිතා කරන්න හැකි. අපිඒ එක හොයන්න ඕන. ඒක හොය අද්දී. අත්‍යවශ්‍යවස්ථාව පමණක් දක්වමින් ඔබට බෑර සත්‍ය තක්්‍රය වගේ පටටී දාලා කිව එ දාලා ගම්මයට මේ යගේ මුදහිලා වියෝජකේ යගේ මුදීලා සියලුවගේ උමුදිලා මේක හදන්න මෙතන්දී ඔබට අවසර නෑ ඔබ කරන්න ඕන අත්‍යවශ්‍යව පියවර පමණයි තාර්කිිකව අවත්‍යවශ්‍යවස්ථාව පමණක් දීල මේ කරන්න ඕන පුංච උදදාහරණයක් දිල තියෙනවා පී සත්‍යය බවදී ඇතිවිට කොටුවක් තුළ දක්ොලා නව පහසුවර තේරුන්ගන්න මතක් කරගන්න පමණයි මේ කොටුව දිලතින්නේ මේ අපි දෙන්නේ නෑයි භාගකදී පී සත්‍ය බවදී ඇතිවිට ප සත්‍ය බව දී ඇතිවිට බුලිබම කියනවා පීවිියෝජක කිව්හයාගේ හොයන් ඕෝනපි පී සත්‍ය බවද දී ඇතිවිට පී විියෝජක කිව්හගේ මොන් ෝන. බ දන්නවා විියෝජක වාකයක් විෝජකවාකයක් සතතිවෙෙන ක විලාවිද එක විකල්පයක් සත්‍යයයි නම් විියෝජකයක් සත්‍යයයි ඒ අපිට බලන්න පුළුවන් මෙතන තුගෙන පෙලියටඇති තුන්ගෙන පෙේලියට මෙති පිවිියෝජක කිව් FF ලද දමයි එක්න්නේ අනෙකු සෑමවස්ථාවකම ියෝජකයක් සත්‍යයයි එක විකාල්පයක් හෝ සත්‍යය නම් ට නම් වියෝජකයක් සත්‍යයයිනත් නම්ටවෙනවා. එහෙනං අපිට කියන්න පුළුවන් අපි දන්නවා පී සත්‍ය බව අපි දන්න පී සත්‍යය එක අපි ද තින පී සත්්‍යය බව දී ඇතිවිට අපි හොයාන්න ඕන පිවිියෝජක කිව් හයාගේ මේ කියෙන නි්‍යාශ්ටියගේමි හොයා ඕන මෙන්න මේ නි්‍යශ්ටියගේම අපි හොයාගන්න ඕන සත්‍ය දී ති මෙ මේයා ැගේම හොයන් දෝන. එහෙෙනම් අපිට කියන්න පුළුවන් මේක සත්‍යය නිසා නැත්තං පූ අපිේ මේකම මෙහලිය හරියන්නන්නේ නහ ම වට පැදිලි කරගන පමණ මේ එක දුන්නේ උත්තරේලියන්න ඕනා පීවිියෝජක කිව් කියනවාකයේ පූර්විකාල්පය සත්‍ය බව දී ඇති නිසා පූර්විකල්පය සත්‍ය බව දී ඇති නිසා පිවිියෝජක කිව්හි ඇගයුම සත්‍ය වේ පීවිියෝජක කිව්වාකයේ පූරවිකාල්පය සත්‍ය බවදී ඇති නිසා විියෝජකවාකය ඇගේම සත්‍යව වේක රබපික පැහැදිි කරලා ලියන්න ඕන. හොඳයි අපි දෙවැනි වාක්‍ය බලමු පී ගම්ය කිව් කියෙන වාක්‍ය දිී තියෙනවා පී සත්ත්‍ය බවදී තියනවා. එතකොට අපි අපි දන්නවා පී ගම්ය කිව්වාකේ පී ගම්ය කිව් කියෙන වාකේ පූර්වාන්ගේ සත්‍ය වෙලා අපරාගේ අත්‍ය වුණහාම ගම්මයඇගේම සත්්‍යව වෙන TF ලද ගම්මයක් එත්වෙනවා. එහෙනම් පූර්වාන්ගේ සත්‍යය උනාහම පිට ගම්ම ඇගම කිව හැකිද පූර්වාන්ගේ සත්‍යවූ පමණින් කිව හැකිද බෑ මොකද අපරාගේ ටීවුනානම් කිව් ටීවුනානම් ගම්ය ටීවෙනවා කිව ටවුනානම් ගම්ය ටීවෙනවා එහලම් අපිට ඒ කියන්නේ පී සත්‍ය වූ පමණින් ගම්ම ඇගවුම කියන්න බෑ ඒ නිසාපි න පී පී සත්ත්‍යබෝ දී ඇතිවිට පී ගම්ය කිව්හි ඇගයුම නිශ්චය කල නොහැක කියලා තුන්ෙන් ප්‍රකාශනය බලමු නිෂේදන පි සන්න යෝජක කිව් නිශේදන සයෝජක කිව් එතකොට අපිට දීලා තියෙන්නේ පී සත්්‍ය බව පී සත්‍යය බව දී ඇතිවිට මොකද වෙන්නේ නිශේදන පීට අසත්‍ය තවතමයි ලැබෙන්න්නේ පි සත්‍ය බවද ඉරතිනවා නම් නිෂේදන පී අසත්‍ය වෙනවා නිෂේදන පී අසත්‍යය කියල කියන මොකක්ද සංයෝජකය ඇගයුම අසත්‍ය වඩ ඕන නිශේදන පී අසත්‍යය කියන්නේ ස සඥෝජකය අසත්‍යය මේ බලාන සංයෝජකය ඇගුම සංයෝජකයක්ටට වලදි ට වෙනවා ඒ කියන්නේ එක සංගාටකයක් හෝ එකක් හරි මෙතනින් අසත්‍ය වනානං ස්‍යෝජක අසත්‍යයයි. ප අසත්්‍ය උුණානං සංයෝජක එ වෙන. කිව් අසත්‍යය වුණනානං ඒ සංයෝජක එක්් වෙන. එහ නම් අපිට කියන්න පුුවන් මෙතන පී අසත්‍ය වනාහම න නොත් පි ලැබෙනැඇගේම අපට ලබෙන මෙතන අත්‍යය කියෙන ඒනිසාමට පැහදිලි කියන්න පුළුවන් සංයෝජකයගේවම අසත්‍යයයි කියලා මොක අපිට දීරතියන්නේ පී සත්‍ය බව අපිට දීලතියන්නේ පී සත්ත්‍ය බව පී සත්‍ය නං නිෂේදන පී අසත්‍යයයි. එහම සංයෝජකයාගේවුමත් අසත්‍ය වෙන්න ඕන. අපි බලමුහෙනම් හතරනි වාක්‍යය. එතකොට ප උබේ ගම්මේ කිව් දිීරතියෙන්න්නේ. ප උබේ ගම්මේ කිව් කෙනවාක දිීරතියෙනවා පී සත්‍ය බවදධීරතිීනවා. ඔගොළු දන්නවා උබේ ගම්ේ වාකක සත්‍යතාව තිරණය කරන්න අපිට ඕය කරන දෙපසෑ කිියුම්. FF ොලදිත් උබේ ගමයක් T වලදිට්ට. අපිට පුළුවන්කමක් නෑ පූර්ව උබයහන්ගේ කිව් පමණින් උබේ ගම්මයගවුම තිරණය කරන්න. එතකට අපි කියනවා එක නිශ්චය කළ නොහැකිය කියලා. හොඳයි. අපි බලමු තවත් අභ්‍යසටිකක් කේමනා. පී අසත්‍ය බවදී ඇතිවිට ප්‍රවේශමෙන් කියවන්න. පී අසත්‍ය බවදී ඇතිවිට පහත සංකේත වාකයවල සත්‍ය අසත්‍යතාව සත්‍යචක්‍ර භාවිතයෙන් තොරව අවශ්‍යම පියවර පමණක් සඳහන් කරමින් හැකි පමණ කෙටියෙන් දක් වන්න. පිදක්නවා රන්න වැරදිද ේපයක් තියන ාගද මේ පශ්න් මොදේද. එකක් තමයි ඒ ගොල්ලු අවශ්‍යම පියවර පමණක් සඳහන්න කර අනවශ්‍ය පීවරයන් කියන එක. දෙවැෙනියක තමයි සත්‍යක්‍ර භාවිතා කරන්න එපාකෙනෙ පිළි ොගෙන සත්‍යජකර භාවිතා කරන්නවා. එකන TF වගේකුරු දාලා මේක හදන්න යනො. පිට ඇග යම්දේලා කියෙවට ඇග ුම්න්දේලා නීති පද ඇගුම්දලා මේ හැදුවොත් ඔබ කල්ල තින සත්්‍යජක භාවිතා කිරක්. ඔබට එහෙම කරන්න යිතියක් නෑ. ඒවගේම මංඟර කිව්වා, වා්‍යයේ විසඳුබපි කියන්න ඕන පුළුවන්තරන් කෙටිමාර්ගයකින් තාර්කිික පදනමකින් එක කියන්න ඕන. එහෙම නං අපි බලමු එකක් එකක් අභ්‍යාසක ොහොද කරන්න කියලා. අපිට දීලතිීනවා පී අසත්‍ය බව. දැන් ඔබට පේනවා පලවෙනි වාක්‍යය පී ගම්යකිව සංයෝජක පී. පී ගම්යකිව් සංයෝජකී පලවෙනි වාක්‍යය. එහෙම නං මොකද වෙන්නේ. එතකොට අපිට දීලතින පී අසත්‍ය බව. පී අසත්‍ය බව දීලාතින්නේ. එහෙනම් ඒ ප අසත්‍ය බව කෙන දත්වය භාවිතා කරලා මං මෙන්න මේ අංක එක අනතය තියෙන වා්‍යයේ ඇගොයි මුදැන් හොයන්න මම් මේටික එකෙන් එක කඩලාපි නේදිර හදාගන්න ගමු. එතකොට අප දදිලා ති දත්වයතමයි ප අත්තිබ රතින. පි අසත්‍යබෝ දිීරතියෙනවා දැන් අපි හොයන්න ඕන පී ගම්යකිවූ සංයෝජක පී කියෙනවාගේ සත්‍යතාව. එතකොට ඒක හොයන්නේ ඔබ කොහොමද. අපි භාදේශ කරනවා ප අසත්‍ය බව කියර කාරණය, මෙන්න මේ සංියෝජ කළඟ තින පීට දැ කෙනෙුට හිතන්න පුලුවන් මෙතැනත් තිීනෙන පීනයද කියලා. අපි බලමු. මෙන්න මේ පීට බම් මේ ආදේශකලෝත් පී අසත්‍ය බව කියන කාරණය පීට ආදේශ කලාහම් මොකද වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ප්‍රධාන ්‍යශ්ටියය සංයෝජකයක් වා්‍යයේ ප්‍රධාන ්‍යශ්ටියය සංයෝජකයක්. ඔබ දන්නවා සංයෝජක වාක්්‍යයක එක සංගටකයක් අසත්්‍ය නම් සං්‍යෝජක වා්‍යයක එක සංගටකයක් අසත්‍යය නම් මුළ වාක්ක්‍යයම අසත්‍ය වෙන. එහෙනම් ඒ පදනම් මත. මම තීරණය කරනවා පී අසත්‍ය බවදීලා තිෙන නිසා මෙන්න මේ සංයෝජකවා්‍යයේ, මෙ මේ සඥෝජකවාකේ අපර සංග්ඨකය අසත්්‍ය යයි කියලා. ඒ පදනම් මත මට කියන්න පුළුවන් එහෙනං ඒකේ න්‍යෂ්ටයේ ඇගවුම අසත් යයි කියලා. පැහැදිලි දුබට මම කියන්නේ පී අසත්‍ය බවදී ඇති නිසා මේ සංයෝජකවාකේ අපර සංගට්ටකය අසත්්‍යයයි. ඒ නිසා සංයෝජකයේ ඇගයුම. සත්‍යයකර මන් තිරණය කරන්න. දැන් අර ඔබ කලින් හිත පුදේ ගැන පීතන බලමු ඔබ හිතනවා මෙන්න මෙතනත් පී තිීෙනවා කියලා. නැත්තං පූර සංගටකෙත් පීතයෙනවා කියලා. ඒනිසා ඔබ මොකද කරන්න එතන්ට දානො පිය සත්‍ය බව එතන්ට පිය සත්්‍ය බව දැම්මා ඔබට ලැබන්නේ මොකක්ද පි අසත්‍ය බව දී ඇති නිසා බට පේනවා පූර්වාන්ගේ අ සත්‍යයයි. ඒනිසා ගම්මය සත්‍යයකර ඔබට ක කියත ෑගේ මේ සත්‍යයයිකර කේතයන්ගේ. නමුත් ගම්ය සත්‍යයයි කිවූ පමණින් ඔබ දන්නවා සංෝජකවාකයගේම අපිට කියන්න බෑ කියලා එ සංගටකයක් සත්‍යයවූ පමණින් සංයෝජකය යගේම සත්‍යතාව කියන්න බෑ එහෙනම් අපි මේ පැත්තෙන් හදාගැන ගියොත් මේ හදාගන්න බැරි වෙන ඒනිසාතමයි ම මේ අප සංගටගේ භාවිතා කළේ එහෙෙන අපි මේක උත්තරයෙලියන්නේ මෙන්න මේ විදියට උත්තරලියන්නේ මෙන්න මේ විදියට පී අසත්‍ය බවදී ඇති නිසා පී ගම්ය කිව් සංයෝජක පී යන ප්‍රකාශයෙහි අපර සංග්ටකේවන පී අසත්‍යය වේ එහෙයින් මෙහි නි්‍යෂ්ටයවන සංයෝජක අගයුම අසත්‍ය වේ එහෙයින් මෙහි නි්‍යශ්තියවන සං්‍යෝජකයයාගයුම අසත්‍ය වේ හොඳයි. අපි බලමුහෙමලම් දෙවැනිවාකයට මොකද වෙන්න කියලා. දෙවැනි වාක්‍යත් ඒ වගේ මයි පී සං්‍යජක කිව් ගම්මක් කිව් කෙනවාකයක් දිල තිෙනව අපිට පී අසත්්‍ය බෝදීලතියනවා. පූර්වාංගයේ සංයෝජකවාක්කයක් තියන්නේ. පූර්වාංගයේ සංයෝජකවාකයක් තියනෙ. එහෙම නම් බලන්න අපි එයාට අසත්‍ය බාදශක කොත්මකද වෙන්නේ පී අසත්‍යයයි එහෙම නං සංයෝජකය අසත්‍යයයි. ප අසත්්‍ය වනම් සංෝජක අසත්‍යයයි මොකද සංගටකයක් අසත්‍යය නිසා එහෙනම් සංයෝජක අසත්‍ය වනා කියන්නේ මෙන්න මේ ගමේවාගේ පූර්වාන්ගේ අත්‍යයයි කියෙ මේ ගම්මවාගේ පූර්වාන්ගේ නිියශ්ට්‍ය අසත්‍යයයි ඒ පූර්වාන්ගේ අත්‍ය නම් මකද වෙන්න ගමවාක්කයක් අත්‍ය වඩ ඕඩක් ඇයි TF වලදී ගම්මයක් අසත්‍ය වෙන්නේ ්‍රලදිනිනසා ගම්මයක් අසත්‍යය වෙන්නේ පූර්වාන්ගේ අසත්‍යය වු ගමම්ම පූර්වාන්ගේ වෙත්ත ගම්ම ගම්ම යගවුම සත්‍ය වෙනවා අපිටක මේ විදරන ලියන්න පුළුවන්. පී අසත්‍ය බෝධීල තියන නිසා පීගම් පී සජ කිව් ගම කිව් යන ප්‍රකාශයේ පපුර්වාන්ගේ වන පිසන්ිජ කිව්හි පූර්ව සංගටක අසත්‍යයයි ඒක නිසා සයියෝජක යගම අසත්‍යයයි. පූර්වාන්ගේ අසත්‍ය බැවින් නි්‍යශ්ති වන ගම්මේ යගවුම සත්‍ය වෙනවා. අප බලමු තුන්ගෙන ප්‍රකාශනය. ජකකිව ියෝජක නොත්්පි පී අසත්‍ය බෝධීලා තියවා එහෙනම් අපිට පුළුවන් ඒ ආදේශ කරන්න පීර දෙන්නෙක්ම දනැත්තිඉන්නවා මෙතන්ට ආදේශකලොත් මකද වෙන්නේ පී අසත්‍ය බව ආදේශකලොතින් පී අසත්‍යයි සෝජකය අසත්‍යයි විියෝජකයාගේ අපිට කියන්න බෑයක පාටට මෙන්ට ආදේක කරන හෙනම් අපේ පාරයන්නේ නෑ පී අසත්්‍ය ලිසා නිශේදන පී සත්‍යයයි ශේද පී සත්්‍යයයි කියන්නේ බියෝජකේක විකාල්පයක් සත්්‍යයන ග බදන්න විෝජක සත්‍යය කියලා එනඟ පියේක තමයි භාවිතා කරන ක්‍රමය විියෝජකයක විකල්පයක් සත්‍යය නිසා විියෝජකය සත්‍යයයි අපි ඒ ක්‍රමයෙන් සමයික හදන්නේ ඔබට පේනෝ මේ ප්‍රකාශයේ අපර විකාල් පේන නොට්පී ඇගැයිීමම සත්‍යය වෙනවා එහ න්්‍රධහන්්‍ය අශ්තියන යෝජකයාගේීම සත්‍යය වෙන. හතර වෙනනිවාක්ක්‍ය දිහ බලන්න ඒක ඔබට පේනවා පීර දෙන්න එක්කන්නවා පූර සංගටකේ ගම්මවාකේ නොට් පිීන්නවා අපට සංගටකේ සං ෝජකවාගේ පිීන්න. බලන්න කාඩ දවි පී අසත්‍ය බවද දෙන්න කියලා එහෙමනම් අපි බලමු පී අසත්‍ය බව දෙන්න පුළුවන් අපට පූර සංගටකේ නොත් පිල්ට එතකොට යා සත්‍යව වෙන. ඒ අ සත්‍යය වන හොට ගම්මවාගේ සත්‍යතව කියන්න පුළුවන්ද. පූර්වාන්ගේ සත්‍යවූ පමණින් ගම්මවාක ඇගම අපිට කියන්න පුළුවන්ද ඕ දන්නව හෙම කියන්න බැහැ කියන එක. අපට සංගටකෙට යමු. පී අසත්‍යයයි එතකොට අපට සංගටකේ අසත්‍යයයි. අප සංගටකේ පී අසත්‍යයයි. අපර සංගටකේ ආයිතිීරෝ සයෝජකවාකයක් ඒක පූර සංගටකය. පි අසත්්‍ය වෙන. ඒ නිසා ඒ සංයෝජකවාකය අසත්්‍ය වෙනවා. මෙන්න මේ සයෝජකවාක්‍යය තකොට අසත්්‍ය වෙනවා. එහෙම නං ඒ අනුව මේ සංයෝජකයේ ප්‍රධාන ්‍යාශ්්‍රියයකද වෙන්න ඕන එත් අසත්‍ය වෙන. ඇයි එක් සංගටකයක් අසත්‍ය වූ නිසා. එතකොට ඒකි උත්තරේ මෙන්න මේයාකාටතම ඔබට හදාගන්න වෙන්නේ. පී අසත්‍ය බවද දියඇත්ති නිසා සම්පූර්ණවා්‍යයේ. අපර සංගටක වන පි සජවූ සයෝජකවාක්කේ පූර් සංගටක අසත්‍ය වේ එවිටේ නි්‍යශ්ටියවන සංෝජක සත්‍යය වේ ඒය නිසා ප්‍රධාන නි්‍යශ්ටිවන සංයෝජකය ද අසත්‍ය වේ හොඳයි අපි බලමුේම නම් පස්සෙනිවාක්්‍යය දැංඟට තාර්ගක පදනක් අනුවන් හිතන එකක හිතාගන්න පුළුවන් වේවි කොමද හදන්න කියලා මගේෙ උත්තර දිලතින මෙන්නමයාකාරයට එතකොට පී අ සත්‍යබෝදී ති නිසා සම්පූර් ප්‍රකාශය ගත්තම ඒක පූර සංගටකේවන ස නොට්කවූහ පුර සංගටකේ පූර සංගටකේ පූර සංගටකය සංයෝජකවාක්‍යයක්න සංගටක දෙකත්වනෙනවා ඒක ඉස්සරහතය සංයෝජකවාකයක්ත් ඒක සංගටක දෙකත්වයන අපි කිය පූර සංගටකේ පූර සංගටකේ ඒක නොට් පී තමයි සත්‍ය වෙන්නේ එතකොට මකද වෙන්නේ ඒ අනුව සයෝජකයාගේම නිශ්ච කළන හැකිය ඒ නිසා ප්‍රධහන් ්‍යශ්තිීවන අපිට පීලන් එක්කෙනයි එයාට ඇගේමු දුන්නට මේක සස්්‍යතාාව හොයන්න බෑ අපි කියවා මෙහි සත්‍යයක් සත්‍යතාව හෝ අසත්‍යතාව නිශ්චය කළන්න හැකි කියලා හොඳයි අපි බලමුහෙමනං තවත්වාකයක ඇගම් හොයනාආකාරය බලන්න උබේ ගම්ම වාකයක් දිලතියන්නේ ඒ නිසා ඔබ දන්නවා මේ මෙතනදි අපිට කෙටික්‍රමය කළ හෙව්වට කෙටික්‍රමය ක හෙවට අපට සිද් වෙනවා උබේ ගම වාකයක් නිසා නිවාරයෙන්ම උබේහංග දෙකේ මැගයුම හොයල බලන්න. ඉතකොට ඒ අනුව පී අසත්්‍ය බවදී ඇති නිසා පූර ඔබයන්ගේ දිහ බලන්න ොකද කිය උබේ ගම පකාශේ පූර බයාන්ගේ නොට් පි විෝජ කිවූ. පූර උබෙහන්ගේ කියන්නේ මෙන්න මේ කොටස නොට් පි විියෝජක කිව්. එතකොට යාගේ නොට්පී මොකද වෙන්නේ. ඒක සත්‍යය වෙන. ඒ සත්ත්‍යය වෙන පී අ සත්‍ය බන දිගතීන තරමයා සත්‍ය වෙනවා. ඊක් ඒනිිසා ියෝජකයාගේම සත්‍යය වෙන. විකල්පයක් සත්‍යය නිසා. එතකොට ඒ කියන්නේ උබේගම්ම වාකයේ පූර උබයහාන්ගේ සත්‍යය වෙලා අපරවංන්ගත් නොබලා අපින මේක කියන්න බෑ. එනඟත් බලවා පී අ සත්්‍ය නිසා මෙයා සත්්‍යයයි මෙතන පීය සත්්‍යයයි ඒ නිසා ගම්ම ඇගවුම සත්‍යය වෙන. එහනම් මෙතන සත්‍ය වෙලා තියෙනවා මෙතනස් සත්‍ය වෙලා තියෙනවා. දෙපත්තම සත්‍යය වුණහ උබේ ගම්ම යගව සත්‍යය වෙන. දෙපසම සත්‍යය වුණහම උබේ ගම්මේ යගවුම සත්‍යය වෙන මෙන්න මේ ආකාරයට ඉත්තාහම කෙටි ක්‍රමයක්තම අපි භාවිතා කළේ බට පේනවාක. වටේඒ ම ගිල උත්ර හොන බෑ ඇගේ මුොක්ො ද උත්රයහොයනත් බෑ. ඒනිසා කටිම ක්‍රමේ භාවිතා කරලා අපිට මේක උත්තරහොයා ගන්න සිද්ධ වෙන. අපි බලමුහිමනං. මේ වගේ ඔබ සමහට බාහකිද මෙන්න මේ වගේ වාක්‍යයක් දෙන්න පුළුවන්. ගිරවා කොලපාට නම් උටමාලයක් ඇත. තොර වාක්‍යයක් දීලා ප්‍රකාශනයක් දී ඔබට කියන ඒ අනුව මේගේ වා්‍යවල සත්‍යතාව හො යන්න කියලා. ප්‍රකාශනයක් දලා මේ වගේ වාකල සත්‍යතාාව හො යන්න කියලා. අපි මොකද කරන්නේ. මුලින් ඔබ කළ යුත්තේ දෙල් ලබනවාක්‍ය සංකේතවත් කරගන්න ඕන නිවැරදිව. දෙල් ලබනවාක්‍ය නිවරද සංකේතවත් කරගන්න ඕන. ඊට පස්සේ ඒ අනුව දෙන්න ඕන ඇගේ ුම්ටිකපේවට දීලා පී සහකිවගේ ඇගේ හොයා ගන්න ඕන යග ගම නත්තම් සනයෝජක නත්තන් දෙන්නලාද නති පදයැගම හොයාගෙන අන්න ඒ අනුවයි අපිවාය හදන්න වෙන්න තාර්ටික හදන්න වෙන්නේ දැම් මෙතන ොබ දිරතිීවා යන ප්‍රකාශය සංකේතවත් කළ විට නි්‍යශ්ටියයගේ ම සතත්්‍යයයි සලකා. නි්‍යෂ්ටී ඇගේමය කියන්නේ නම් කියන එක යාගේම සතයයි. ගම් මේ ඇගේ උමද වෙන්නන අසත්්‍යයයි එහෙම සල කලා තමයි ඔබ මේ වාක්‍යටික හදන්න ඕන. එහම් අපිගෙන් වාක්‍යයක් දෙකක් හදළ බලමු මෙන්න මේක තමයි සංකත කරන්නේ ගිරවා කොල පාට්නම් ට මාලයක් ඇත ඔබ ැබෙනවා ප ගම ව් කෙලවාක් කියයක් ගිරවා කොලපාරන මූට මාලයක් ඇත ප ගම්ම යු කෙලවාක්යක් ලැබුණ එත ඔබ දන්න අපිට දුන්න ්‍යශ්ටි අ සත්්‍යයක සලකන්න කියලා හෙනං ගම්මේ ඇගේ යුම අසත්්‍යයයි මෙයා ගෑගේ මහත්‍ය මගේ මෙතන ලිවා F කියලා ගම්මයක් එට දෙ පත්ටF දපේකත්ලිවටF කියලා ඒන F ලදි ගම්මය එ වෙනවා ඒ නිසාම මෙතන Tට T ලැබෙන්නේ අපි කියනවා පී සමානයිට නත්නං මේකඔබ මෙම ලියන්න බෑබටF කියරල ලියන්නොල පී සසාමානයි සත්්‍යය කියලා සමානයි සත්‍යය කිව සමානයි අසත්‍යය මේ තියන්නේ ඒයගේ මුදක ගම්යක් පීගම් කිව ගෙනවාකය සත්‍යය කළ සලකන්න කියපු නිසා පීම සැරකවා හනම් පි සත්‍යයයි කිව සත්‍යය අපට ලැිච්චදේ ඒය අනුවයි මේවාක්‍ය ටික අපි හදන්නේ පිළිතුර කොමද ලියන්න හනම් එක්කෝ ගිඩවා කොල පාටය ැත්නම් බුට මාලයක් ඇත පලවිි ප්‍රශ්න. එක්ක ිරවාලො පා නත්න ට මාලයක් ඇත තක අපපි මොට දිරදින හදන්න පටන්ගන්න ආකෘතිය පමණයි මේ දිග උත්තරයක් කියෙන නිසා මේ කට ආකෘතිය දිලන පටන්ගන්න නිීතිමේ දිරතිී. සත්‍ය බවද ඇති නිස කරට ගන්න වෙන ොට දුන්න පිසා කිව්. පහසු දේගන්න දෙකම ගන්න බෑ දෙකම ගන්න පුළුවන් අවශ්‍යතාවයක් වනොතින් ඔබ ගන්න ඕන ඒය වෙලාවට අශ්‍යදය පමණයි. එතකො ඔබ මෙතද ප සසාමායි ට ඇත් පි සත්‍ය බවද ඇති නිසා කිව්ත්ත්‍ය බවද කිවත්ත්‍ය බවද ඇ නිසා කියර ලිවත්තෙන් වැරදි. එහමලියන්න ඕනි කමකුත් නෑ. අපි ලියන්න ඕන පි සත්‍ය බවදී ඇති නිසා පිවිියෝජක කිව්හි පූරවිකල්පය සත්‍යය එම නිසා එමවාකයාගේුම සත්‍ය වේ. ෝජ එකක් එකෑඇගේීමක් සත්්‍ය නම් වාක සතතිව වෙන. චර යොබිලියන්න ඕන කිව් ගන ලිවොත් මේවාක්‍යය අනවශ්‍ය පේලියක යමක් වෙනවා. අපි දෙවනිවා්‍යෙ බලමු ගිරවා කොල පාඩනතර උටමාලයක් ඇත පී ස්‍යෝජක කිව්. අපිඇත්තදි පාවිච්ච කරන්න පීගෑගේ පි සත්්‍යය කියනෙක. අපිටේ ඕන න්නෑ විතට. පිී සත්්‍යයයි කළ දාලා කිවත්්‍යය ක දාර පි ත පි සත්්‍ය බද ඇත් නිසා කිව සත්්‍ය බෝධ ඇතිනි සංයෝජකයගේ ම සත්‍යයයි කියලා. එහෙම කියන්න. අවශ්‍යතාවයක් නෑ ඇයි කිව්වසත්‍ය නං අනිවාර්රම සංෝජකයාගේම අසත්්‍ය වෙන කිවසත්්‍යය නම් සංෝජකයගේම අසත්්‍ය වෙන මක එක සංගටකය අසත්ව නම් සංයෝජකය අසත්්‍යයයි එහඟ පිළියන්නේ කොමද කිව් අසත් මේ ඔබට අධරතින් ලියන්න ආරම්භ කරනාා කාරය පමණයි මේක දීර්ග උත්තරයක් පැහැදිි කරන්න ඕන. එතකොට කිව්වසත්‍ය බෝධී ඇති නිසා පී සංයෝජක කිව්හි අගයුම අසත්‍ය වේ එ සංගටකයක් අසත්්‍යය නිසා තවාකයක්කවි බලමු දල තියෙනවා පි උබේ ගම්ම කිව් සානයි පී සත්‍යය බා කිවසත බවද ඇති නිසා. එතකොට උබේ ගම් වාකද ඔබට සිද්ධ වෙනවා පි සහ කිව් කියෙන දෙන්න නම් භාවිතා කරන්න. උබේ ගම්ම වාකයකදී පි සහ කිව් කියෙන දෙන්නම් බොට භාවිතා කරන්න සිද්ධ වෙනවා. එතකොට මංගේ නිසා කියල තිෙනවා. පිී සත්්‍යය බා කිව් අත්‍ය බවදී ඇති නිසා. ඔවට කියන්න වෙනවා. පි සත්‍ය නිසා නිෂේදන පී අසත්‍යයි කිව් අසත්යයි නැවත කියන්නම්. පි සත්ත්‍ය බව දීලා තින නිසා. නියදනපී මෙන්න මේ නිදනී නිෂේදනපී අසත්‍යයි කිව් අසත්‍ය බවදධී ඇති නිසා මෙයා අසත්‍යයයි. එතකොට මේ පැත් අසත්‍යයි මේ පැත්ත අසත්‍යයයි අසත් දෙපත් ම අසත්වල උබයාන්ග දෙ ම සත්‍ය නිසා උබේගම්මයාගේවුම සත්‍යයයි. ඔබ විද්‍යයට මේ පැහැදිි කළ යුත්තුයි. ඊළඟ වාක්‍යත් බලන්න මේ විදියට බොඩ පේනවා මේක තිප කියන්න ඕන පටන් ගන්න මෙතනින් පී සත්‍ය බවදී ඇති නිසා කියලා. පී සත්‍ය බවදී ඇති නිසා මොකද වෙන්නේ මෙන්න මේ නොට්ි සතති්‍ය බෝදධ ඇති නිසා නෝි අත්්‍ය වෙනවා. එතකොට ඔබට විකමයා ගැන කතා කරන්න බැහැ. මේ පත්ත දෙන්න ප ප සත්ත්‍යය නිසා නොට්පි අසත්‍යයි සනෝජකය අසත්‍යයයි එහනම් ගම්ම ඇගම ගම්ම ඇගම සත්‍යය වෙනවා. ඔබට මේක කියන්න තවත් ක්‍රව ඕන තරන් තියෙනවා හැබැයි ඔබ කිව යුත්තේ අන්නඒ කෙටිම ක්‍රමයෙන් පමණයි. හොඳයි එහෙම නං අද දවසේ අපි නමත පාඩම් මේ එකක මෙතති අවසාන වෙන අපි කතා කළේ සමාන තර්ක සෑදීම, විසංවාදී තර්ක සෑදීම සහ සත්‍යචක්‍ර භාවිතා නොකර තර්කවල සත්‍ය අතස් දාවස්වනාආකාරය හොඳයි. එහමනං අදට නියමිත පාඩම මෙතකින් අවසාන වෙනවා. ඔබට පුළුවන් මෙම පාඩම් මේක නැවතවතාවක් කැනI YouTube නාරිකාවහරහා නරමීමෙන් ඔබගේ අධ්‍යාපන දැනුම් වැඩි කරගන්න. එහමනං ඔබ සියල දෙනාටම අයිබෝවාන්.